සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන අයිටම් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමිතැන කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බව අගමැති අවධාරණය කරයි. අගමැති උතුරේ සංචාරයක සහන කටයුතු වලට ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශ්‍රී ලංකාව දැන් සංචාරයට සුදුසුයි. කැනඩා රජයෙන් නිවේදනයක්. රියානතුරු දෙකකින් 26 දෙනෙකුට තුවාල. ශ්‍රී ලංකාව නව සීලන්තයට වඩා ලකුණු 636ක් පිටුපසින්. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී හෝ පාත්නා ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේදී බෞද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛ ස්ථානය අකුරකින් හෝ වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වෙමින් මල්ලතු මහනා හිමියන් බැහැදකීමෙන් අනුතුරුවයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පළමුවෙන් අස්කිරි මහ විහාරයේ පැවිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවර්ධන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි මහ විහාරයේ කරක සංඝ සභික මුතියංගන රජ මහ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය මුරුන්තිනියේ දමරතන ස්වාමින් වහන්සේද මැතිඅමතුරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගයේ වෙත පැමිණියා. එහිදී මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව රතු පළස් මගින් කැඳවාගෙන ලැබුවා. දළදා මාලිගයේ වෙත පිවිසෙන වාහල්කඩ අභියසදී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතායි. සිව්මහා දේවාල නිලමේවරුන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. දළදා මාලිගයේ වෙත පිවිසි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාලිගයේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී සමරු සටහනක් ද තිබුවා. අනතුරුව දළදා සමිඳුන් වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ වෙත ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වුවා. අපේ මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ඒ සියලු දෙනාට ස්තුති කරා මේ රටේ ව්‍යවස්ථාවත් ජනතා පරමාධිපත්‍යයත් රකින්න ගත්ත පියවර පිළිබඳව. අපි ඒ ස්ථාවර ආණ්ඩුවක් ගෙනියනවා නම් අපේ ස්ථාවරභාවය ආරක්ෂා කරන ආයතනතුමනයි මහානායක ස්වාමීන් වහන්සේලා ගත්ත පියවර ගැනත් කොම අගය කරන්න තිබෙනවා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා දෙනාටම ප්‍රකාශ කරා ගමට සහන සලස්සන වැඩසටහන් තමයි මේ කාලෙදි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම විපක්ෂයේ ඉන්න සමහර පක්ෂ එක්කත් කතා කළා. එක්සත් ජාතික පක්ෂයත් එකඟ වෙලා තියෙනවා. ඕනෑම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ හෝ සංශෝධනයක් ගිරෙන අවස්ථාවේදී දැන් තියෙන අපේ ව්‍යවස්ථාවේ නමවෙනි වගන්තිය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම ගැන එක අකුරකින්වත් වෙනස් කරන්න නැහැ කියලා. ඒ වගේම ඒකීය රාජ්‍ය ඉදිරියට ගෙනියනවා කියලා ඒ දෙකම මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට ඒ කාරණා දෙකම දැනුම් දුන්නා. ඒ වගේම මේ ළඟදී බුදු පිළිම කීපයක් හානි කරද්දි විශේෂයෙන්ම පොලිසියට දැනුම් දුන්නා. CID එක බාර නියෝජ්‍ය පොලිස්පති බාර දුන්නා මේ ගැන තදින් ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මම හිතන්නේ ඒකට සම්බන්ධ ඒ අන්තවාදීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරතුරේදී Hindu දේවාලයකටත් හානි කළා තියෙනවා කියලා ආරංචි වෙලා තියෙන පොලිසියේ වැඩකටයුතු අවසන් කරනවා කිව්වා. අපි දැනුම් දීලා තියෙන ඇයට විරුද්ධ සම්පූර්ණ පියවර අරගන්න කියලා. ඒ හානි වුණ පිළිම හා කෝවිල් වලට ආණ්ඩුවෙන් මුදල් දෙනවා සකස් කරන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේ පැවති දානමය පින්කමකටද සහභාගී වුණා. මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා.
උතුරේ ජල ගැල්මෙන් විපතට පත් වූවන් සඳහා ලබා දෙන මූල්‍යාධාර ඉදිරි දින 3 තුලදී ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙලිනුච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇති වූ ජල ගැලීම් තත්ත්වයේ හේතුවෙන් ආපදාවට ලක් වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියට ගොස් සොයා බැලුවා. විපතට පත් වූවන් සඳහා අග්‍රාමාත්‍යවරයා මෙහිදී භාණ්ඩ ප්‍රදානයක්ද සිදු කළා. සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඇති වුණේ ගම් වතුර නිසා පවුල් 38000කට හානි වෙලා තිබුණා. නිවාස නැති වෙලා තිබුණා. කෘෂි කර්ම ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, සුළු කර්මාන්ත ඒ වගේම විනාශ වෙලා තිබුණා. ඒ නිසා සහන ලැබලා දීලා මේ සංවර්ධනය අපි අලුත් ආරම්භ කරන්න යන්න. පළමුවෙන්ම මේ සඳහා ගම් වතුරේදී සහනේ දීමට ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියා කරපු විශාල ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පරිපාලන යන්ත්‍රණයට මම ස්තුති කරනවා. විවිධ හමුදාවත් පොලිසිය විශාල සේවයක් කළා. ඒ ජල ගැල්මේ තර්ජනය තාම අවසන් වෙලා නැහැ. ඒ සඳහා අපි අවධානයෙන් ඉන්න ඕනේ. රුපියල් 10000 දීමනාව නිවාසයට යම් හානියක් වුණේ සියලු දෙනාටම ලැබුණා. ඊළඟට අපි බලන්නේ ගුලුවන් තරන් දුරට දෙසැම්බර් 31 වෙනිදාට පෙර ලැබිය යුතු මුදල් ආදාන ලැබන. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු වෙලා. විශේෂයෙන්ම ඉදිරියට පොලිය එකතු කරන එක ජල ගැල්මට සම්බන්ධ වූ පවුල් වලින් අපි ඒක අත්තිටවන්න කියලා තියෙනවා මාසික. බැංකු ණය එකතු කිරීමත් අපි කියලා තියෙනවා අත්තිටවන්න අපි පස්සේ සහන දිය යුතු ක්‍රම බැංකු එක්ක සාකච්ඡා කරන්න. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවටපත් උතුරේ වැසියන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදාව සඳහා දිගින් දිගටම සිය දායකත්වය සපයමින් සිටිනවා. ආපදා පහව ගියද අවතන් නුවන්ට සහන සැලසීමේ කටයුතු මෙන්ම ප්‍රදේශීය ලින් පිරිසිදු කිරීම ඇතුළු සුබසාධන කටයුතු වෙනුවෙන්ද ඔවුන් දායකත්වය සපයනවා. අධික වර්ෂාවත් සමග උදයාරකට්ටු වැවේ පිටවානෙහි ඉදිරි කොටසේ එක් පැත්තක කොන්ක්‍රීට් බැම්ම කැඩී හානියටපත් වුණා. ජල පහරට ලක් වී පස සෝදා යාමෙන් පිටවාන්ට වන හානිය වැළැක්වීමට යුද හමුදාව දායක වුණා. මෙම පිළිසකර කිරීම සිදු කළේ 68 වන සිනාංක මුලස්ථානයේ උපදෙස් පරිදි 683 වන බලසේනා මුලස්ථානයේ අධීක්ෂණ යටතේ 7 වන ගැමුණු හේවා බලඇණියයි. කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල අඩාල වූ ජනජීවිත යථාතත්වයට පත් කිරීමට උරුදමින් සිටින නාවික හමුදාවද ලින් පිරිසිදු කිරීමට දායකත්වය සපයනවා. නාවික හමුදා ජංගම ප්‍රතිආශ්‍රිත යන්ත්‍ර මගින් ලින් 58ක් මේ වන විට පිරිසිදු කර දී තිබෙනවා. ඊට අමතරව පානීය ජල ලීටර 3000ක් පමණ ජනතාවට බෙදා හැරීමට නාවික හමුදාව දායකත්වය සැපයුවා. මේ අතර අද සිට වැසිතත්වයේ අඩුවීමක් සිදු විය හැකි බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු නැගෙනහිර වෙළඳ ප්‍රදේශ වල සිහින් නැතිවර කීපයක් ඇති වේවි. රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ විදුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනේ අනුකුත් පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වය බලාපොරොත්තු වෙනවා. මධ්‍යම සබරගමු සහ බස්නාහිර පළාත් වල සමහර ප්‍රදේශ වල උදේ කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විදුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල తాවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසිවාර කීපයක් ඇති වේවි. මාතර සිට හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනිට 60 කිලෝමීටර 40ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. විදුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව රළ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය යහපත් බැවින් එහි සංචාරය කිරීම සුදුසු බව කැනඩා රජය පවසනවා. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වයත් සමග කැනඩා සංචාරකයන් සඳහා එරට රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා. මාසයකට අධික කාලයක් පැවති එම අස්ථාවරත්වයේ අවසන් වීමත් සමග අදාළ උපදෙස් මාලාව ඉවත් කිරීමට පියවරගත් බව කැනඩා විදේශ අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකාව තුළ මේවන විට සාමකාමී යහපත් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි කැනඩා විදේශ අමාත්‍යංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩවම සහයෝගය ලබා දෙන බව මහා බ්‍රිතාන්‍ය රජය පවසනවා. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලට අවශ්‍ය සහාය ලබා දෙන බවයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග අතර සාමය හා සංහිඳියාව වැඩි දියුණු කරමින් සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමේ ගමන සඳහා මහා බ්‍රිතාන්‍ය සෑම විටම සහාය දැක්වීමට සූදානම් බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මහා බ්‍රිතාන්‍යෙන් මෙරට සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාවද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව මහා කොමසාරිස්වරයා පෙන්වා දෙනවා. මහා බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ ලැබූ නිපුණතා පූර්ණ සිසු සිසුවියන් රැසක් තමන්ට මුණ ගැසී ඇති බවද ජේම්ස් ඩොරිස් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙදපෙරදිග රටවල් සඳහා පමණ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන 31 වෙනිදා සිට නතර කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි 1 වෙනිදා සිට සියලුම රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගැනීමේ ක්‍රමවේදයද වෙනස් කර තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. 2019 ජනවාරි 1 වෙනිදා ඉඳලා තීරණය කළ තියෙනවා සියලු රටවල් සඳහා ගමන් බලපත් පමණක් නිකුත් කරන්න. දැනට මැදපෙරදිග රටවල් සඳහා නිකුත් කරන ගමන් බලපත්‍රය නවත්වන්න තීරණය කරා. ඒකට හේතුව තමයි අපි 2019 මැද භාගයේ නැත්නම් අග භාගයේ වන විට බලාපොරොත්තු වෙනවා අලුත් තාක්ෂණය යටතේ e-passport එකක් හඳුන්වා දෙන්න. මේ e-passport එක සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍රයක්. ඒ නිසා දැනට අප දෙපාර්තමේන්තුව සතුව තියෙන සියලු රටවල් සඳහා නිකුත් කරන ලද ගමන් බලපත්‍ර ඒ සංචිතය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි එළඹෙන ජනවාරි 1 වෙනිදා ඉඳලා සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අපි තීරණය කළා තියෙන්නේ. ජනවාරි 1 වෙනිදා සිට ජාතික හැදුනුම්පත් අයදුම් කිරීමේදී ඡායාරූප තුනක් ලබා දීම අවශ්‍ය නොවන අතර වයස අවුරුදු 15 සම්පූර්ණ වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ජාතික හැදුනුම්පතක් ලබා ගත හැකියි. ඉල්ලුම්පත්‍රයක් සඳහා ඡායාරූපයක් ගන්න අවස්ථාවේදීම එම ඡායාරූපය විද්‍යුත් ක්‍රමයට දෙපාර්තමේන්තුවට ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. මේ ඡායාරූප ගැනීමේ විශේෂ වැඩසටහන 2019 වර්ෂයේ ජනවාරි මාසේ 1 වෙනිදා සිට දිවයිනේ සියලුම ස්ථානවල ක්‍රියාත්මක කරන්න දැනටම කටයුතු කරලා තියෙනවා. මේ වැඩසටහන ඇත්තටම ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුව දැනට දිවයිනේ 2100කට අධික ඡායාරූපාගාර මේ වෙනකොට ලියාපදිංචි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ අපිට හැකි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇතන් සභාපති කාර්යාලයේ ජයබහලු පරයන්තය ඇතුළු ස්ථාන කිහිපයක අමාත්‍ය සාගල රත්නායක මහතා සංචාරය කළා. අමාත්‍යංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හේවා විතරණ යන මහතුරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වුණා. දිලිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිතුමා ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ යටතේ අනුරාධපුර ආසිරිගම ගම්මානයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර පළුගස්සව ආසිරිගම ගම්මානය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 250ක් 2025 වසර වන විට මෙරට දිලිඳුකම පිටුදැකීමේ අරමුණ ඇතිවයි ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන්නේ. ආසිරිගම ග්‍රාම ශක්ති ගම්මානයේ විශේෂ සංචාරයකට පසුගිය ජනාධිපතිතුමා එක්ුණා. එහිදී නව නිවාස කෘෂිකර්මාන්තය සඳහා ජල පහසුකම් මෙන්ම පෙරපාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් ගම්මාසින් වෙතින් ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් ඉදිරිපත් කෙරුණා. ඒ අනුව වහා රුපියල් ලක්ෂ 250ක මුදලක් වෙන් කිරීමටයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළේ. අබලන්න පැවති පෙරපාසල් දෙකක අලුතින් ගොඩනැගිලි කිරීම සඳහා මුල් කර තිබීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ඊයේ ආරම්භ කෙරුණු බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සතියක් ගත වීමටත් පෙර සිය ඉල්ලීම් ඉටු කර දීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාව පළ කරනවා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය දීපව්‍යාප්තව ක්‍රියාත්මක වනවා. පෞද්ගලික අංශයේ දායකත්වයේ දෙට ලැබෙන අතර ජනතාවට සෝත්සාහයෙන් නැගී සිටීමට මඟ පෙන්වීම මේ ව්‍යාපාරයේ එක් අරමුණක්. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ගම්මාන දහසක ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වනවා. 2020 වසර වන විට ඉන් ආවරණය කෙරෙන ගම්මාන සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නන්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 31 වෙනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඇගීම් කටයුතු සියල්ල මෙවන විට අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. රියානුතුරු දෙකකින් 26 දිනක තුවාල ලැබුවා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. බූන්දල ඌරණිය වංගුවේදී වන්දනා බස් රථයක් පෙරළී 20 දිනක පමණ තුවාල ලබා තිබෙනවා. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කලුතර පනාකාඩු කන්දේ සිට කතරගම වන්දනා වේගී බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ුණේ. බස් රථය තුළ 45 දිනක පමණ ගමන් කර ඇති බව සඳහන්. අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් 6 දිනක තුවාල ලැබුවා.
මෝටරත්‍යක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදු වුණේ. මෝටරත්‍යයේ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ කුඩා පාලමක ගැටි පසුව ත්‍රිරෝද රථයේ ගැටි තිබෙනවා. ලොව විශාලතම මගී ගුවන් යානයක් යලිත්වරක් කරුණායක ගුවන්තුරුපලට අද උදෑසන ගොඩබස්වා තිබෙනවා. එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 408 දරන ඒ 380 වර්ගයේ මෙම යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබෙදී සේවකයෙකු අසනීප වීම හේතුවෙනුයි හදිසියේ කරුණායකට ගොඩබස්වා ඇත්තේ. එහි මගීන් 420 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු ගමන් කරමින් සිටියා. එම යානයට රුපියල් ලක්ෂ 72ක් වටිනා ගුවන් යානා ඉන්ධන මිලදීගෙන තිබෙනවා. පසුගිය 22 දාද ඒ 380 ගුවන් යානයක් මෙ ආකාරයෙන්ම හදිස්සියෙම කටුනායක ගුවන්තුටුපලට ගොඩ බැස්සුවා. ඒ ගුවන් මගියෙක් අසනීප වීම හේතු වෙනුයි. අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. කෘෂි කර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා දිවිවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එළවලු සහ පළතුරු වලට හොඳ විලක් ලබා දීමට රජයේ මගින් ආරම්භ කරලා තියෙන ආර්ථික මධ්‍යස්ථානත් ඇතුළුව ආයතන ගණනාවක් මේ අමාත්‍යාංශයේ අයත් වෙනවා. මේ ආයතන වල ඉස්සරහට අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි කියන එක මම මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්කළ සුජීව සේනසිංහ මහතා බත්තර මුල්ල සෙත් සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. ඒ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙව අවස්ථාවට එක්ව සිටියා. මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අපිට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඉතින් මට ඇත්තට අපිට වැඩ කරන්න ඕනේ. මේ අවස්ථාව නොලැබෙන දරුවන්ට ඒ වගේම නිර්මාණකරුවන්ට අවස්ථාව ලබා දීමත් තාක්ෂණ ලබා දීමත් ඒ දැනුම ලබා දීමත් මොකද ඒ වැදගත් වෙන්නේ අපේ රටේ නැව නිපැවුම් නිෂ්පාදන කරන ගමන් පිට රට තාක්ෂණයත් අපේ රටට ගේන්න පුළුවන් අපිට වාසිය තියෙනවා. රටට අනුකූලව අපි වැඩ කරන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට ශක්තිය තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තුලින් අපිට අමතක නොවන ස්වර්ණ යුගයක් ඉදිරි අනාගතේ බිහි කරන්න හැකියාව ලැබෙයි කියලා. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා සිය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ නියෝජ්‍ය අමාත්‍යකම මට ලබා දෙද්දී මම හිතට ගත්තේ මේ ඉදිරි අවුරුද්ද කාල සීමාව තුළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන ඒ ඉඩම් සඳහා නිර්වෘල්භාවය ඇති කර ගැනීම සඳහා මේ කාල සීමාව තුළ අපි වේගයෙන් මම කටයුතු කරන්නට තමයි මම තෙන්දි සෑදි පැහැදි ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශේහාන් සේමසිංහ මහතා අදහස් දැක්වුවා. අපි කනගාටු වෙනවා උතුරු පළාතේ ඇතිවෙච්ච ගං වතුර තත්ත්වය සම්බන්ධයෙන්. කොතනද දෙමළ ජාතික සන්ධානය ලෑස්පෝරාවත් එකතු වෙලා මේ ඇතිවෙච්ච ස්වභාවික උවදර වෙනුවෙන් සහන ලබා දීම සඳහා කටයුතු කරේ කිසිම දැනක ලබා දුන්නේ නැහැ. ඔවුන් නිතරම විවේචනයට ලක් කරන අපේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය තමයි අදටත් උතුරු පළාතේ අවතන් වෙච්ච ජනතාවගේ ඒ අවශ්‍යතා හොයලා බල ඉටු කරමින් පැවතින. ඒකේ හොඳම සාධකය තමයි ඊ අපි දකිනවා තිරුක්කෝවිල් ප්‍රදේශයේදී හමුදා කඳ උරක් ඉවත් කිරීමට විරුද්ධව ගම්වාසීන් ගිහිල්ලා සංදේශයක් බාර දෙනවා. ITN Band the Band පාසල් තුරවාදක තරගයේ 3 වන අධ්‍යයන මේ වන විට පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනී සේවය කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වයි මෙය සංවිධානය කරන්නේ. එහි තොරතුරු ගෙන එන්නේ අසංක කරුණාරත්න. Band the Band reality වේදිකාවේ තවත් කණ්ඩායමක් සූදානම් වෙන ආකාරයයි ඔබ දකින්නේ පසුබිමේ. ඒ ඇසිල්ලේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ගෞරවාන්විත විද්වත් විනිශ්චය මණ්ඩලයේ තොරතුරු කීපයක් දැනගන්නට. මොකද එන්න එන්නම මේ බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි තරංගාවලියේ උණුසුම වැඩි වෙනවා. මැදම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකා අබේවර්ධන මහත්මිය, මම කැමති දැනගන්න අපි මීට පෙර මාස කීපයකට ආරම්භ කරපු තරගේ නෙවෙයි දැන් මෙතන තියෙන. දැන් ඊට වැඩිය ඉතාම තීව්‍ර තරගයක් තියෙන. අද වෙනකොට තරගයේ උණුසුම කොහොමද? අතරම අපේ දරුවන් පළවෙනි වටේ දෙවෙනි වටේ හිටියට වඩා ඉතාමත්ම උනන්දුවෙන් කැපවීමෙන් පුහුණු වීම කරලා ඉතා උසස් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි අපේ රටේ දරුවන්ට වෙන්න ඕන හොඳම දේ. දරුවන්ව ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ මේ ව්‍යායාමයේ තුන්වෙනි වටේ අප රැඳී සිටින්නේ. ඔබ බලාපොරොත්තු වෙනවා මේ තරඟ වටේන් පසුව මේ කණ්ඩායම් 24ක් තරඟ වදිනවා. ඉන් පස්සේ ඊටාම තීව්‍ර වටේකට යන්නට සූදානම්. ඒ වටේ තොරතුරු රැගෙන හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා ස්වාධින් රූපවාහිනී විශේෂ මැදිරියේ සිට මම අසංග කරුණාරත්න.
පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. නාවික හමුදාවේ හිටපු ප්‍රධාන සුළු නිලධාරී උපුල් චමින්ද හෙවත් අන්නච්චි සහ නාවික නැවි සංජීව ප්‍රසාද් ඉලංග සේනාරත් යන දෙදෙනා ලබන නවවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා. තරුණීන් පැහැර ගැනීම ඝාතනය කිරීම සඳහා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. උපුල් චමින්ද හෙවත් අන්නච්චි යන අය ලබන නවවන දා හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධියේ දසවන සැකකරු නාවික හමුදා ලුතින කමාණ්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. සැකකරුවන් නව දිනකු මේ වන විට ඇපලවා සිටිනවා. කොළඹ වැඩබිමකදී ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චීන ජාතිකයින් දෙදෙනා ඇතුළු 11 දෙනෙකු අපමත මුදා හැරුණා. චීන සමාගමක් මගින් ඉදිකිරීම සිදු කරන වැඩබිමකදී මෙම ගැටුම ඇති වූයේ පසුගිය 21 වනදායි. ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් අතරංගුටගත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔවුන් අද මුදා හැරීමට නියුක්ත කළේ රුපියල් ලක්ෂයක අපමතයි. සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියුක්ත කෙරුණා. ජනවාරි 4 වනදා නඩුව යලිකැඳවීමට නියමිතයි. කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහසභා රැස්වීම සඳහා වාරණ ආඥාවක් ගංගොඩවිල අධිකරණය අද නිකුත් කළා. මහසභා රැස්වීම කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී හිට පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. එම සම්මේලනයේ හිටපු සභාපති සුදත් දේවපුර මහතා ගොනුකුල නඩුවේ තීන්දුව ලබා දෙමින් ගංගොඩවිල අධිකරණය මෙම වාරණ ආඥාව නිකුත් කර තිබෙනවා. පුද්ගලයෙකුට පහර දෙමී සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට පැමිණියා. මේ අතර රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනාට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අසල ගිනි අවියක් සහ උණ්ඩ ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කෙසල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ පහක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මට්ටක්කුඩි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. අධිකරණ සංකීර්ණයෙන් පිටතට යන පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මොහු විටි තැබීමටද උත්සාහ දරා තිබෙනවා. එහිදී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ. අනතුරුව ඔහු පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 660ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වන දිනට නතර කරන විට කඩුරු දෙකක් තැබී ලකුණු 24ක් ලබා සිටියා. ක්‍රයිස්ට්චර්ච්හි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමු පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 178ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි උනේ ලකුණු 104ක් පමණයි. මේ අනුව ලකුණු 74ක් ඉදිරියෙන් සිටමින් සිය දෙවන ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබුණා. ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 176ක් ඉනිමට එක්කලා. හෙන්රි නිකෝල්ස් සිය 4 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 28කදී ලකුණු 50ක් ලබා ගනිමින් ටෙස්ට් තරගයක නවසීලන්ත ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම් නොදැවී ලකුණු 71ක් ඉනිමට එක්කලා. මේ අනුව කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළා. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 660ක්. මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් ලකුණු පූර්ව 9ක් ලෙස සටහන්ව තිබියදී තරඟ නරඹන්නන් බවට පත් කිරීමට නවසීලන්ත වේගපන්දු යවන්නන් සමත් වුණා. අනතුරුව පිටියට එක් වූ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 14ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 6ක් ලබා සිටියදී තරඟය තුන්වන දිනටත් නතර කළා. මේ අනුව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 636ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත යුතුයි.
සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk